Sri Lanka Business TV. මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපි ඔබට කිව්වා වගේම මේ සූදානම් වෙන්නේ ලංකාවේ දේ කර්මාන්තයේ අනාගතය පිළිබඳව විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් සිදු කරන්න විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය ඒ වගේම දේශීය වශයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වයන් එක්ක ඔබේ කර්මාන්තය තේ කර්මාන්තයට මොන වගේ දෙයක් ඉස්සරහට වෙයිද කියන කතාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ මේ සඳහා අපි මේ සඳහා සුදුසුම පුද්ගලයෙකු කැඳවා ගත්තා ඔහු ලංකාවේ ප්‍රධානතම තේ තැරවකාර සමාගමක අධ්‍යක්ෂකවරේ ඔහු ඒෂියා සියක තේ තැරවකාර සමාගමේ අධ්‍යක්ෂ චාමර දිසාරායක මහත්මයා අපි ආයුබෝවන් කියව බොහෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට ආයුබෝවන් වර්තමානීය වන විට ගෝලීය වශයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වයක් එක්ක මේ තේ කර්මාන්තයට මොන වගේ බලපෑමක් අනාගතයේ ඇති වේද විශේෂයෙන්ම මේ වන විට ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා අපේ කර්මාන්ත කරුවන් විශේෂයෙන්ම මේ තේ වගාවේ නියලී ඉන්න අයට විශාල අභියෝග රැසක් ඇති වෙලා තිබෙනවා එතකොට වර්තමානයේ මේ ගෝලීය වශයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වයන් එක්ක ඉදිරි මාස 6 අවුරුද්ද ඇතුළත මේ කර්මාන්තයට මොන වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? ස්තුතියි අජයන්ත මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධව මුලින්ම කියන්න ඕනේ අද මේ අපි ඉන්නේ තාත්මත්ම තේ ශාස්ත්‍රයේ ස්වර්ණමය අවස්ථාව. මෙතන මගේ මේ අවුරුදු 35කට වැඩි කාලයක් තුල පළපුරුදුව තුල අපි ලබාගත් උපරිම තේ මිල තමයි මේ අවස්ථාවේදී ලැබෙමින් පවතින්නේ. ඒකට මූලික හේතුව තමයි අපේ රුපියලේ අගය අප්‍රමාණ වීම සමග ඩොලර් වැඩි ප්‍රමාණය අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිය වසරේ ඩොලර් 4යි 4 මාර්ක් වගේ 4ක් වගේ ලැබුණා. දැන් 4 මාර්කට කිට් වෙන ලැබෙන තේ එකත් එක්ක සාපේක්ෂව රුපියල් 800ක් වගේ තිබිච්ච FOB price එක අපිට ගිය අවුරුද්දේ දැන් 1600ක් වෙලා තියෙනවා. දෙගුණයක් වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව රුපියලේ අගය අප්‍රමාණ වීම. ඊළඟට තව හේතු කාරණා කීපයක් තියෙනවා. විශ්ලේෂණාත්මකව ගත්තොත් අද ලෝකෙම තේ නිෂ්පාදනය සෑහෙන දුරට අඩපණ වෙලා තියෙනවා. ඒක ඒකට සාපේක්ෂව ලංකාවේ විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒකට දන්නවා මේ ගිය වසරේ වෙච්ච ගත්ත ඒ තීරණ අනුව කිමිකල් ෆර්ටිලයිසර් තහනම් කිරීම තුලින් සහ වල්මනාශක පලිබෝධනාශක තහනම් කිරීම ග්ලයිෆොසෙට් වගේ දේවල් නැති කිරීමෙන් අපේ තේ වගාවට සෑහෙන හානියක් වුණා. ඉතින් ගිය වසරේ මම මේ කතා කරන්නේ 2021 වසර ලංකාවේ තේ නිෂ්පාදනය සඳහා අපිට අවශ්‍ය ඉතාමත්ම අත්‍යවශ්‍ය උදම තත්වයේ දේශගුණක කාල පරිච්ඡේදය වසර පුරාවටම තිබුණා. ඒ වසර පුරාවට තිබිච්ච දේශගුණියත් එක්ක සාපේක්ෂව අපිට ඒ අවස්ථාවේදී ඒ නිසි කාලයට පෝර ලැබුණා නම් අපේ මේ තේ නිෂ්පාදනයේ ඊට වඩා විශාල ප්‍රතිශතයකින් වැඩි වෙන්න තිබුණා. ඒතර ඒ හානිය අපිට නැවත රිකව කරගන්න බැරි වුණා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිය වසරේ මාර්තු මාසයෙන් පස්සේ අපේ ලංකාවට මැයි මාසයෙන් පස්සේ තේ පෝර ලැබුණේ නැහැ. ඒතර අපේ මැයි මාසයේ 11 තමයි අවසාන පෝර නැව ලංකාවට ආවේ. එතෙක් ඒ ආපු පෝර නැවත් මාස 3ක් වගේ ප්‍රමාණයක් මාස 2කට වගේ ප්‍රමාණයක් තිබුණා. මැයි ජූනි ජූලි වගේ නම් යනවා. අගෝස්තු වගේ නම් සැප්තැම්බර් ඉඳන් තේ පෝර තිබුණේම නැහැ. ඒ හේතු කාරණා උඩ තේ නිෂ්පාදනය විශාල සඩපර වුණා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ තේ නිෂ්පාදනය මිලියන 300ක් විතර වසරකට තේ නිෂ්පාදනය කරන අමුදළු වශයෙන් ගත්තොත් අමුදළු කිලෝ බිලියන 1.4ක් මිලියන 1400ක් පමණ අමුදළු ගොවියා සහ අපේ කුඩා දේවතු හිමියා වශයෙන් කර්මාන්ත ශාලාවට ලබා දෙන අමුදළු ප්‍රමාණය ගත්තොත් කිලෝ බිලියන 1.4ක් ප්‍රමාණ ප්‍රමාණයක් සාපේක්ෂව විශාල ලෙස අඩු වුණා. මිලියන 300ක වැනි ප්‍රමාණයක් නිමිතේ මිලියන 280කට වගේ ප්‍රමාණයකට අඩු වුණා. ඒ කියන්නේ හේතුව උඩත් මිල වැඩිවීම බලාපොරොත්තු වෙන සාමාන්‍ය වසරකට ඕනෑම අවස්ථාවකදී මේ වසරේ මිල පාලනය වෙන්නේ ගිය වසරේ නිෂ්පාදනයත් එක්ක අඩු වැඩි වීම. ඒ කියන්නේ ගිය වසරේ ලෝක නිෂ්පාදනයේ තේ නිෂ්පාදනයේ වැඩි නම් මේ අවුරුද්දේ කැරි ෆෝඩ් වුණාම ඒකේ මිල අඩු වෙනවා. ගිය වසරේ අඩු නම් මේ අවුරුද්දේ මිල වැඩි වෙනවා. ඒක එකත් එක එක්තරා සාපේක්ෂව ගන්න පුළුවන් මිම්ම. ඒතර අපේ මුල වැඩිවීමට මූලික හේතුව තමයි අපේ රුපියලේ අගය අපේ ඩොලර් ප්‍රමාණය ගාම ප්‍රමාණයම ලැබෙනවා. ඒතර අනිත් පැත්තේ ලෝක නිෂ්පාදනයේදී ලෝකෙම්ම තේ නිෂ්පාදනය සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඒකත් බලපෑවා මේ වෙලාවේදී මිල වැඩිවීම සම්බන්ධයෙන්. දැන් ඔබ සඳහන් කරන විදිහට ලංකාවේ තේ නිෂ්පාදනයේ අඩුවීමට ප්‍රධානතම ප්‍රශ්නයක් බවට මේ පොහොර ප්‍රශ්නය පත් වෙලා තිබෙනවා.
එතකොට දැන් ඔබ හිතන විදිහට දැන් ඉදිරියේදී මොන වගේ තත්වයක් ඇති වේද? දැන් අපිට පොහොර හොයාගන්න සපයා ගන්න පුළුවන් වේවිද? පොහොර සපයා ගන්න බැරි වුණොත් වෙළඳපොළ මොන වගේ තත්වයකටපත් වේවිද? එතකොට ගෝලීය තත්වයන් එක්ක මේ අනාගතය පිළිබඳව ඔබට මොන වගේ අනාවේකියක්ද කියන්න පුළුවන් මේ කර්මාන්ත? ප්‍රථමයෙන්ම සතුටුදායක කරුණ තමයි දෙමිල කොහෙත්ම අඩුවීමක් නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉදිරි කාලවකවානුව තුල කෙටි කාලීන සහ මධ්‍යම කාලීනව හේතුව තමයි ලෝකේ අපිටම දැන් ලෝකෙම කතා වෙනවා මේ අවස්ථාවේදී ලෝකෙ රෙසෙෂන් එකට යන්න පුළුවන් කියන මේ ආර්ථික ආපාතයකට අප්‍රමාණික ආපාතයකට වෙලා ලෝකෙම මුළු ලෝකෙම බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය අනුව තේ තමයි ලෝකේ වතුර වලට පස්සේ තියෙන ලාභම පාන. ඒතර ඕන කෙනෙකුට අපිට කැම වෙලක් ස්කිප් කරත් නැත් මිස් වුණත් තේ කෝපයක් බීලා ඉන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන නිසා තේවලට තියෙන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඒක වැඩි වෙයි කියලා මට හිතෙනවා. ඒක ඒකත් එක්ක ඒක තමයි අපිට තියෙන හොඳ ප්‍රතිඵල. ඉතින් අපිට ඔතගේ අපිට අවසනාවන්ත සාධකේ තමයි ලංකාවේ තේ නිෂ්පාදනයේ මිලදී ගන්න මැද පෙරදිග සහ රුසියාව සහ යුක්‍රේනට වසර 75% වැඩි ප්‍රමාණයක් ලංකාවේ තේ නිෂ්පාදනය මිලදී ගන්න රටවල්. මේ රටවල තියෙන ප්‍රශ්න අපිට මේ දවස්වලදී යුක්‍රේන සහ රුසියාව අතර තියෙන මේ අර්බුදේ අපේ තේ මිලදී ගන්න පොත ඔවුන් තේ මිලදී ගන්න උන්ගේ වින්ටර් සීසන් එකේ තේ ගන්න සාමාන්‍ය දෙසැම්බර් මාසෙට පෙර ලංකාවෙන් තේ ගන්න මාස තුනකට පෙර ඒ කියන්නේ නොවැම්බර් ඔක්තෝබර් සැප්තැම්බර් වෙනින් නම් පටන් තේ ගැනීම පටන් ගන්න සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. ඉතින් ගිය අවුරුද්ද අපිට මේ ගිය අවුරුද්දේ යාලා මේ යුද්ධය පටන් ගන්නකොට යාලා රට ඇතුලේ තේ තිබුණා. ඒක නිසා අපිට ඒක බලපෑමක් වුණ නැද්ද? මේ මාසේ ඉදිරි මාසෙින් නම් තමයි බලන්න ඕනේ ඒක බලපෑම කොච්චර දුරට තියෙනවද කියලා. ඊළඟට ලෝකෙ වැඩිපුරම තේ නිෂ්පාදනයට සඳහා අවශ්‍ය කෘෂි රසායනික පරිබෝධනාශක ගොඩක් නිෂ්පාදනය කරන රටක් තමයි රුසියාව සහ යුක්‍රේනේ. මේ ඒකස්තිය කියනොත් ඒක එයාලගේ තේවා අඩු වුණාම නිෂ්පාදනය ලෝක වෙළඳපොලේ ඉල්ලුමට ඉල්ලුමහා සැපයුම න්‍යායත් එක්ක ගත්තොත් ඉල්ලුම තියෙනවා සැපයුම අඩු වෙගෙන යනකොට ඒක තමයි මිල සංසන්දනය වෙන්නේ. ඒතොර ඒක නිසා විශාල වැඩිවීමක් වෙනවා පෝර සහ උදාහරණයක් විදිහට යූරියා. යූරියා අපි මේ පෝර මිටියක් දැන් වසරකට පෙර ලංකාවට ලංකාවේ ගුවියට ඒ ගුවියට ලබා දුන්නේ රුපියල් 1500ක් වෙනි මුදලකට. දැන් ඒක රුපියල් 30000කට වැඩි මුදලකට තමයි දැන් දෙන්නේ. තාම හිතන්නේ ඔක 40000ක් වෙනවා කියලා කියන ඊළඟ යූරියා ෂිප්මන්ට්ස් වලට. ඒතොර හිතන්න රුපියල් 1500ක් 30000ක් වුණාම එතන 20 ගුණයකින් දෙගුණයකින් නෙවෙයි 20 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් අනිත් පරිබෝධනාශක දේවල් සියලුම දේ අපිට හිතාගන්න බැරි ප්‍රතිශතකින් වැඩි වෙනවා. හැබැයි රුපියල් 1500ක් පොර ලංකාවේ ලබා දුන්නේ රුපියල් 4500ක් පොර මිතියක් රජයට කොස්ට් වෙච්ච වෙලාවක තමයි සානාරධාරක් වශයෙන් දුන්නේ. ඉතින් මම පුද්ගලික මගේ පුද්ගලික හැඟීම තමයි අරන්නේ. ඕන දෙයක් අඩුවට හෝ නිකන් දෙනකොට ඒකේ අවභාවිතය මෙන්නත් වැඩි ඒත් වුණා. අපේ ලංකාවේ තේ නිෂ්පාදනය ලොකු බලපෑමක් වුණා. මොකද ඕනවට වැඩි පොර ලබා දැම්මා. පොර දාන්න ඕන රේෂියෝ එකක් තියෙනවා. ඒ ගහකට අවශ්‍ය වසරකට අවශ්‍ය ප්‍රමාණය. ඉතින් ඒක ඕනවට වැඩි දුන්නා. අපිට කැම්පින් ගන්න බෙදාගත්තොත් ඒක කන්න පුළුවන් ප්‍රමාණයට වැඩි බෙදාගත්තොත් වැඩක් නැහැ. ඒක අහක යනවා. ඒ වගේ තත්ත්වයක් මත් වුණා. මොකද මම නියම උදාහරණ දෙයක් කියනවා. මම විතරම යනවා දිනියায় ගාල්ල මාතර දිනියায়ට දිනියায় පැත්තට යනවා. ඔක්කොට දන්නේ නැති දිනියায় යනකොට අකුරසින්න දිනියায় යනකොට නිල්වලා ගා දකුණු ඇත පෙත් තිනවා. දිනියায় තේ පෝරවල හානිය බලා ගන්න පුළුවන්. හොඳ වැස්සක් වැස්ස වෙලාවේදී නිල්වලා ගාගේ තියෙන තෙල් තට්ටුව උඩින් තියෙන වතුරත් එක්කම මේ සෑහෙන ලොකු තෙල් තට්ටුවක් පා වෙනවා. ඒ කියන්නේ පෝර විශේෂ වැඩි ප්‍රතිජාතයක් ගහට හරි පොළොවට හරි වැටෙන්නේ නැතුව මේ ගඟට සෝදා පාලුවක් කරලා තියෙන අවස්ථාව අපි දැකලා තියෙනවා. මම මේක මගේ පුද්ගලික මම දැක්ක අධ්‍යයනය සහ අත්දැකීම. එහෙම බැලුවහම මේක අවභාවිකීමත් ලොකු බලපෑවා. එහෙම පැත්තෙන් ඊළඟට මුදල ජයන්තගේ ප්‍රශ්නය අනුව අනාගත බලපෑම් අනාගත අවස්ථා අනාගත චැලෙන්ජස් මොනවද කියලා ගත්තොත් අපිට ලංකාවේ තේ නිෂ්පාදනයේ ලෝකෙම ගත්තොත් වැඩිම පිරිවැයක් යනවා. ඒ කියන්නේ වැඩිපුර මුදලක් සෑම දෙයක්ම ලේබර් ඉඳන් මේ කම්කරුවගේ ඉඳන් ට්‍රාන්ස්පෝර්ට් ඉඳන් මැෂිනරි සඳහා දක්වා ගත්තොත් වැඩිපුරම මුදලක් වැය වෙන්නේ ලෝකෙ තේ නිෂ්පාදනයේ ලංකාවේ. ඉලෙක්ට්‍රිසිටි බිල් ලෝකෙ වැඩිම ලංකාවේ තේ නිෂ්පාදනය කරන රටවල්. ඒ ඔක්කොම බැලුවාම ඉතාමත් තරද කියන්නේ අපිට ඉතාමත්ම තරජනාත්මක ස්ථානයක අපි ඉන්නේ. හැබැයි ඒකට අපි මගේ අදහස නම් අපි ඒව ගැන මේ ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඉතින් අපි ඒවා ගැනම හිතේ ඒකම මත වෙන නැහැ නේතු ඒකට ඉස්තුම් හොයාගෙන ඒක කොහොමද කොස්ට් එක අඩු කරගන්නේ කොහොමද අපි තේ දළු කැඩීම මෙකනයිස් කරන්නේ කොහොමද අපි දැන් කෙන්‍යාව වගේ රටක් ගත්තොත් තේ දළු කිලෝ එක එක සේවකෙක් දළු කිලෝ 40 තමයි නෝම් එක. 80 100 120 කරන එක එක්කෙනා වලදී තේ ගොඩක් කරලා තැන්නේ තියෙන්නේ. දැන් ගොඩක් මැෂින් වලින් තේ
නෙලන්නේ. ද ලංකාවේ අපේ ඇවරේජ් එක කිලෝ දැන් 18කට 5 16කට වගේ බැහැලා තිනවා එක එක ලේබර් කෙනෙක් දලු කඩන ප්‍රමාණය. ඉතින් එහෙම බැලුවොත් අපිට අපේ වියදම තාමත් 4 ගුණකින් 5 ගුණකින් වැඩි. ඉතින් ඒක වියදම වැඩි, කාර්යක්ෂමතාවය අඩුයි, ඵලදායිතාවය අඩුයි. ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේක එක ප්‍රශ්නයක් එකක් නෙමෙයි ගොඩාක් හේතු කරන ගොඩක් අනුව තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ හැම එකකටම විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව විසඳුම් සොයන්න ඕන සියලු දෙනාම එකතු වෙලා. දළු හිමියත්, ගොවියත්, ඒ වගේම දළු කම්කරුවත් අපි ඒ සම්බන්ධව මේ සමා වතු සමාගම් ඒ වගේම පුද්ගලිකතේ කර්මාන්ත ශාලාවල් මේ කට්ටිය ඔක්කොම එක එක ස්ථානයකට එකතු වෙලා පුළුවන් තරම් මේවට විසඳුම් සොයලා තමයි අපි ඉදිරියට යන්න ඕනේ. චාමර මාත්මයා දැන් ඔබ සඳහන් කරපු කාරණය තමයි ඇත්තටම මේකේ සංක්ෂිප්ත අදහසක් කිව්වොත් ඔබේ කතාවේ හරය සඳහන් කරොත් ඔබ කියන්නේ මේ වගාවේ ඉන්න අයට තේ සඳහා අනාගතයේ හොඳ කලක් ලැබේවි. මොකද ලෝක ආර්ථික අවපාදයත් එක්ක මේ තේ බීම මිනිස්සු වඩු කරන්නේ නැහැ. මොකද කන්න නැතුණත් මිනිස්සු අන්තිමට තේ කෝප්පයක් බොන තත්වයට වැටෙන නිසා තේ වලට හොඳ කලක් යනවා කියන කතාව ඔබ සඳහන් කරනවා. ඒක තමයි අංක 1. ඔබ මේ කතාවේ තියෙන ප්‍රධානම හරය. ඊට පස්සේ ඔබ සඳහන් කරනවා මැද පෙරදිග සහ මේ ලෝකයේ මේ අපේ තේ මිලදී ගන්නා රටවල් වල යම්කිසි යුද වාතාවරණයක් ඇති වුණොත් ඒක අපිට අවශ්‍ය සහගත විදියට බලපාන්න පුළුවන් කියන කතාව. ඊට පස්සේ ඔබ ඊළඟ සඳහන් කරන කතාව තමයි ලෝකයේ වැඩිම පිරිවැයක් තේ සඳහා වැයවන රට ලංකාව. මොකද ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක අපි දන්නවා කෙන්‍යාව සහ බොහෝ රටවල් ලංකාවේ තේ සමග තරඟ කරනවා. එතකොට අපිට පිනෙනවා අභියෝගයක් තියෙනවා. ඒ කියන්නේ විශාල විදිහට පිරිවැය වැඩිවීම, පොහොර නොමැතිවීම, ඒ වගේම රුසියාව ප්‍රමුඛ රටවල් වල තිබෙන යුද වාතාවරණය, මෙන්න මේ අභියෝගත් එක්ක අර ඔබ සඳහන් කරන මේ ස්වර්ණමය කාලය ආවත් මේ කර්මාන්තයට රඳා පවතින්න පුළුවන්ද? අපි කොහොමද ඒක කරන්නේ? ඇත්තට මේක සැබෑ අභියෝගයක්. දැන් ඔබ සඳහන් කරන කාරණා අපි විග්‍රහ කරලා විශ්ලේෂණාත්මකව බලනකොට අපිට පේන දේ තමයි ස්වර්ණමය යුගයක් වසන්තයක් ආවත් කර්මාන්තයට හැබැයි කර්මාන්තය තිබෙන්නේ විශාල අභියෝගයක් පාමුද? ජයන්ත මේක ඇත්තටම ඕන එකක තියෙනවා කලමනාකරණය කිරීමක්. ඉතින් මේ සෑම දෙයක්ම හරියට කලමනාකරණය කරොත් මේකෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ රටන තත්ත්වලපත් වෙන තව අපිට අපිව දැන් රටෙන් තව වැටෙන තරක් නැහැ නේද? වැටලා තියෙන පල්ලෙහාට මේක තාප්පිරම විත්‍ය ක්‍රම හේතු කරලා තියෙන්නේ. ඉතින් දැන් විත්‍ය කඩන් අපි නැති වෙනවද නැත්නම් විත්‍යෙන් ඉස්සරහට තල්ලු කරගෙන ගිහිල්ලා නැවත ආයිත් නැගිටිනවද? ඕක අපි හැමෝටම තියෙනවා. අපි මීඩියා ගත්තත් අපේ තේ බ්‍රෝක සමාගම් ගත්තත් අද රටේ ඕනෑම ව්‍යාපාරයක් ගත්තොත් ඒ හැමෝටම තියෙන ලොකු චැලෙන්ජ් එකක් අභියෝගයක්. ඉතින් මම දකිනවා ලංකාවේ ඉතිහාසය ගත්තොත් අපි මේ හැමදාම අවස්ථාවකින් අපි හොඳට දෙපයින් නැගිටලා තියෙනවා. විශේෂයෙන්ම තේ ඉන්ඩස්ට්‍රි එක. මොකද 2020 පැන්ඩමික් එක ආපු වෙලාවේදී ලෝකේ කිසිම සප්ලයි චේන් ඩිස්ට්‍රප්ෂන් එකක් නැතුව, ඒ කියන්නේ මේ සැපේම් දාමයට කිසිම අවහිරතාවයක් නැතුව එක දිනයක්වත් තේවත්තක් නොකඩවා, එක දිනයක්වත් තේ දළු නොකඩවා කර්මාන්ත ශාලාව එක දිගටම වැඩ කරපු රට තමයි ලෝකේ ලංකාව. සමහර රටවල් මාස 2 3 වැඩ කරේ නැහැ. ඊළඟට අපිට තිබුණා සෑහෙන අවස්ථාවල්. උදාහරණයක් වශයෙන් ගත්තොත් 83 ඉඳන් 70 ගණන් වලින් නම් අපිට යම් මේ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නත් එක්ක සමහර රට වැඩ කරේ තියෙන අවස්ථාවල්. හැබැයි එහෙම නැතුව තේවෙන් දේශීය කවදාකවත් මේ ඉතිහාසයේ කවදාකවත් තේවෙන් දේශියක් නැවතුනේ නැහැ. හැබැයි මේ 1000 අවුරුදු 150ක් පරණ තේ ඉතිහාසයේ 137ක් 38ක් 40ක් 140ක් වගේ පමණ තේ වෙන්දේසිය පවත්වපු කාලේ එකම එක අවස්ථාවයි සතියක් තේ වෙන්දේසිය පැවතු නැත්තේ. මේ දැන් 2020 මාර්තු මාසේ එක සති දෙකක් විතර කරන්න බැරි වුණා. රටම ලෝකෙම වහලා තිබිච්ච වෙලාවේදී ඒ සති දෙකෙන් පස්සේ අපි නැවත අවුරුදු 150ක් පරණ තේ වෙන්දේසිය සති දෙකක් ඇතුළත අපි ෆිසිකලි අපි මේ කටින් කතා කරලා තේවෙන්දේශයේ ක්‍රියාදාමය කරපු ක්‍රමවේදය සති දෙකක් ඇතුළත ෆෝට්නයිට් එකක් ඇතුළත දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම කන්වර්ට් කරගත්තා. කන්වර්ට් වුණා මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට, ඊ ඔක්ෂන් එකකට. ඒ කියන්නේ ඒක ලෝක ඉන්දියාව වගේ රටකට අවුරුදු දෙකක් ගියා ඒක කරන්න. අපි මේ සති දෙකක් ඇතුළත මම මේ කියන්නේ අපේ තියෙන මම සතුටින් කියන්නේ ඒ ටෙක්නොලොජි එකද, ඒ ඕනකමද, හංගරයකද, අවශ්‍යතාවයේද කැපවීමද අපේ හැම ශේෂ්ත්‍රයකම පොඩි දළු හිමියා ගිනා හැම කෙනාම කියනවා. චාවර මහත්මයා දැන් ඔබ හිතර විදිහට මේ පොහොර ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? පොහොර ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නයක්නේ. ඒතන පොහොර වල මිල වැඩිවීම සහ පොහොර නොමැතිවීම. දැන් ඒ
ප්‍රශ්න විසඳගන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්ද මේ කර්මාන්තයට? බෑ. පෝර ප්‍රශ්නෙට යම් සාධනීය සාධාරණයක් කරන හැබැයි පෝර දැන් පෝර මිල 30000 පෝර මිතිය 30000කටම අද ගුවියට ගන්න අමාරුයි. ඒකට යම් සහනදායක මුදල මිලකට රජයෙන් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. මොකද හේතුව මේ අවස්ථාවේදී දැන් උදාහරණයක් ලෙස කරමු. හරි සතුටෙන් හරි ආඩම්බරෙන් කියනවා ඒකට දන්නවා කළුබෝවි කියන තේ කර්මාන්තශාලාව කියලා රජයට අයිති තේ කර්මාන්තශාලාවක් තියෙනවා. CTC කියන තේ වර්ග නිෂ්පාදනය කරන්න මේ නෙළුවේ. ඒ කර්මාන්තශාලාව ගිය මාසේ දළු මිල ගෙවුවා රුපියල් 434ක්. රුපියල් 434ක් එක දමුදළු කිලෝකට දළු මිල. දැන් අවුරුදු තුනක ඉස්සෙල් තේ නිමිතේ කිලෝ 4.65ක් අමුතෙලු කිලෝ 4.65ක් යනවා තේ නිමිතේ කිලෝ එකක් හදන්න. ඉතින් 1 කිලෝ එකට ලක් රුපියල් 400ක් අමුණා කියන්නේ ඒක ඓතිහාසිකව වර්තාගත ලෝකයේයි. හිතා ගන්න බැරි මුදලක් කියලා ලැබුණේ ඒක නෙවෙයි. මේ තාම මේ මාස දෙක තුන මේ කාල පරිච්ඡේදයේ දමු මිල. ජනිත කර්මාන්තශාලාවත් රුපියල් 80යි 75යි 70යි 80යි 90යි 100යි ගේපු දළු මිල දළු කර්මාන්තශාලාව දැන් 175 ඉඳන් 200 දක්වා මිලක් ගෙවන්න පුළුවන්. එතකොට ඒකට හේතුව තමයි මේ රටේ තියෙන මේ රුපියලයාගේ අඩුවීම. ඉතින් මේකට කරන්න කලමනා කරන්න ඕන අපිට දෙතොර. අපිට රුපියලු දෙ ලැබෙනවනේ වැඩිපුර ඉස්සර රුපියල් 100ක් අම්මන රුපියල් 300ක් අම්මන පොර වුණත් අපිට ගන්න පුළුවන් වෙනවා. රුපියල් 300 3000ට 30000කට නෙවෙයි සාමාන්‍ය ගන්න 30000කට දැන් විකල්ප නැ ගන්න වෙලා තියෙනවා. හැබැයි යම් ක්‍රමවේදයකින් මේක තව ටිකක් අඩු කරලා හැබැයි ඒ වගේම අර පොර අනවශ්‍ය ලෙස අවභාවිත නොවෙන්න ක්‍රමානුකූලව පොර භාවිත කරන්න නම් හොඳයි. මොකද හේතුව ඉස්සර දැන් පරණම තේ පොර 1900 මුල ගණන් වල ලෝකෙට ලංකාවේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී දස් වලට තේ ගහට තේ පොර දාම කියලා කියන්නේ ඉතිහාසයේ තියෙන කතා. ගහ වටේට මුල්ලු කරලා අතින් තමයි පොර ටික දැම්මේ. හැබැයි දැන් ඉතින් මේක අර කොමර්ෂල් භෝගයක් වෙච්ච නිසා එහෙම ලොකු ප්‍රමාණයකින් වරද්දින වෙලා තියෙන වගාවත් ඉතින් අතින් විසි කරගෙන යනවා. ගහ මුලට වැටෙන්නේ පොර අවශ්‍ය වුණා ග්‍රෑම් 10යි නම් ගහට වැටෙන්නේ ග්‍රෑම් දෙක. ඒ තුන ටික ඒ යන පාරේ හරි අයිනකින් හරි කානුවකට අත් වැටෙන්නේ. ඉතින් ඔවගේවල් මම කියව කලනාකරණය කිරීම සහ නියම අපි තාක්ෂණය සහ විද්‍යාත්මක ඒවාට අවශ්‍ය සුවබැලීම් කළා පස්සේ pH එකේ චෙක් කළා ඒකට අවශ්‍ය ප්‍රමාණයට නිකන් දානවට වඩා දාන්නම් වාලේ පොර දාන්න නැතුව ඒ ක්‍රමවේද හරහා මේක කලමනා කරන්න පුළුවන්. ඔව් මුදල මම වාගේ ප්‍රශ්නෙටම උත්තරේ තමයි අයි මේක මෙල වැඩිවීම හරි ඉතින් අපි හැම දෙයක්ම ගොඩක් හැම දෙයක්ම නිකම්ම හම්බ වෙනවනේ ඒක වටිනාකමකුත් නැහැ. ඒකත් එක්කම මේකත් ප්‍රවේශයෙන් කරවනා කරන කරගෙන ඉදිරියට යන්න පුළුවන් කර යන්න ඕනේ වෙන විකල්පයක් නැහැ. මොකද හේතුව රජයටත් මේ තියෙන මම දන්න මට පිටේර විදියට අපිට ඉස්සරහට සබ්සිඩි දෙන්න බැරි වෙයි දෙන්න නැති වෙයි සමාන නොදිමින්දි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ඉන්ඩස්ට්‍රි එක වශයෙන් අපිට තේ නිෂ්පාදනයෙන් දැන් උදාහරණයක් වශයෙන් කළොත් ඒ අපරාධය කිරීමෙන් සෙස් පද්දක් ආය කරගන්නවා ගැනුම් මේ බයස් එක ගැනුම් කරුවන්. ඉතින් ඒවත් යොදවලා ඔක්කොම එකතු වෙලා මේක ඉදිරියට ගෙන යන එක තමයි මගේ මම කෙනෙක් කරන්න පුළුවන් පියදාමේ තමයි ඒක. චාවර මහත්මයා දැන් ඔබ හිතන විදිහට දැන් අමු තේ දළු කිලෝ එකකට රුපියල් 300ක් 250ක් ඒ කියන්නේ මේ පවතින ඉහළ මිල මට්ටම ලබාගෙන පවතින පිරිවැයත් එක්ක බැලුවට පස්සේ තේ වත්තකින් කුඩා තේ වතු හිමියෙකුට ලාභයක් ලබා ගන්න පුළුවන්ද මේ වෙලාවේ? හොඳ ලාභයක් තියෙනවද? දැන් ඇත්තටම ස්වර්ණමය යුගයක් තියෙනවා කියලා කියන්නේ හොඳ ලාභයක් තියෙන්න එපයි. කියන්නේ සල්ලි නිකන් අතට අරගෙන සාප්පු එදාගෙන ආපහු දලුපඩන අයටයි පෝරවලටයි හැමදේටම දුන්නට පස්සේ මනුස්සයාට අන්තිමට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැත්තම් ඒ කර්මාන්තය මං හිතන්නේ කරනවට වැඩක් නැහැ. අතර මේ කියන්නේ පවත්වාගෙන යන්න හොඳයි. දැන් ඔබ හිතන විදිහට ඔබගේ දත්තත් එක්ක විග්‍රහ කරලා බැලුවහම මේ දවස්වල හොඳ ලාභයක් තියෙනවද? ඔව්. දැන් අපි ගත්තොත් රුපියල් 250ක් මාස 6කට ඉස්සෙල්ලා රුපියල් 100ක් වගේ මුදලකට තේ දළු මිලක් ලැබිච්ච එක 250ක් ලැබෙනකොට ඒක 250කින් වැඩි වෙලා 250කින් අපේ රුපිය අපේ 100 250ක රුපියල් 100 250ක් වුණා කියන්නේ 150ක් වැඩි වීමකට 100ට 150කින් අපේ ඩොලරයක වෙනුන 200 න 350 දක්වානේ. එතකොට අනිත් වේදමුත් මම පිළිගන්නවා තෙල් රුපියල් 120 හරිය නම් 350ට 450 වෙලා තියෙනවා. අද බලනවා සමස්තයක් වශයෙන් අද වාහන ප්‍රමාණයත් යම් ප්‍රමාණයකින් අඩු. ඒවත් ධනාත්මක මම මේ දකින්නේ හැමදාම ධනාත්මකව ගත්තොත් ඉස්සර තනි වාහනයක් කරන ඔපලකට දැන් ගොඩක් කාලවල දෙතුන් දිනේ කර තුන් දිනේ කරයි අපි ආයතනෙ තින්න ගොඩක් කට්ටිය ඉස්සර තනි වාහනෙන් ආවේ දැන් තුන් දිනේ කරයි හතර දිනේ කරයි එක වාහනෙ යනවා. එහෙම ගත්තොත් ඒ දැන් අද ඒක ෂෙයාර්ඩ් සර්විස් අපි පුළුවන් තරම උපරිමයෙන්ම ඒ ප්‍රයෝජන
පලදායි ලෙසේ භාවිතා කරන්න ඕනේ. ඒතකොට මෙතනදී ගත්ත වගේ තර්කයනුව මේ මම නම් දකින්නවා දළු හිමියාගේ අතේ දැන් වැඩි රැඳෙන්න ඕනේ හරියට කළමනාකරණය කරොත් තමයි ෆයිනෑන්සස් සහ ආදාය වියදම් බලුවොත් කළමනාකරණය කරොත් අනිත් වාරෙම අතේ වැඩිපුර මුදලක් මේ අවස්ථාවේ මේක ඇත්තට මේ අවස්ථාවේ සල්ලි ටිකක් එකතු කරලා තියා ගන්න ඕනේ මේ අර රේනි ඩේස් වලට මේ වේයත් කැම එකතු කරනවානේ කාලෙකදී එතමනේ ඉරිටන් ඇමරිකාලේදී එයාත් කැම ස්ටොප් කරනවා වගේ අපිත් දළු හිමියා සහ අපි සිල්ප එකතු වෙලා එකතුලා මේකට දැන් ලෑස්ට් වෙන්නුනේ ඉතුරුක් ඉතිරියක් කළා ඒ අවදානක් සර ඉස්සරහේ මිල අඩු වුණ යම් හේතුවක් නිසා තේ මිල අඩු වුණොත් ඒවා ඒ අවස්ථ මොකද හේතුව තේ මිලක් අර විශේෂම තේ මිල අඩු වීම නම් ලොකර බලපාන කර්මංශාලාවර බලපාන මොකද හේතුව දළු මිලට වැඩිපුර මුදලක් ගෙවලා ඒක වෙන්දේසීත දාලා විකුණනකොට මිල අඩු වුණොත් ඒකේ හිට් එකේ බලපෑම කිරිම වැටෙන කර්මාංශාලාවට ඒතර ට්‍රේනින් ලොස් එකක් කරන කර්මාංශාලා දළු මිල ගත්තනම් 250ට ඒක විකුණනකොට ඒක 225ක් වුණොත් එයාට පාඩුයි. ඒනට ඊළඟ සතියේ මාසේ තව 200ක් අඩුනොත් තව පාඩුයි. ඊට මාසේ 175ක් අඩුනොත් තව පාඩුයි. ඒව හේතු බැලුවාම මේ අන්තික අද ජාතික යන්න ඕනේ නැහැ. අද ගත්ත බැංකුව පොලිය තාමත්ම 3 ගුණයකට වැඩි වෙලා තියෙනවා. 108ක් 9ක් 8ක් තිබිච්ච PLR එක අද 24 25 මේ දවස්වල. ඒ කියන්නේ 3 ගුණයකින් පොලිය වැඩි වීමක් කියන්නේ ඒකත් බලපෑම නේද? හැම එකක්ම අද මුදල් පරිහරණීය ව්‍යවහාරයක වෙන්නේ බැංකු පද්ධතිය හරහා ඒවත් එක බැලුවාම මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම දළු හිමියට මගේ පුද්ගලික හැඟීම දෙයකට ගතේ තියෙන සල්ලි ටික හොඳට අනවශ්‍ය ලෙස වියදම් නොකර ගහට සාත්තු කරලා ගහට අවශ්‍ය දේ ලබා දීලා පොර ටික ලබා දීලා පස්සේ PH එකේ බලා කියාගෙන ඒකට අවශ්‍ය විදියට මේ අවශ්‍ය දේ ලබා දී. ඒ වගේම දැන් ලෝක වෙළඳපොලේ තරඟ කරනකොට ලංකාවේ තේවල පිරිවැය වැඩි වීම කොහොමද ලංකාවට බලපාන්නේ? ඒක අවාසි සහගත විදියට බලපානවද? එහෙම නැත්නම් මේ වන විට ලෝකයේ තියෙන තේ සැපයුම අඩුවීම නිසා අපිට තේ විකුණ ගන්න ප්‍රශ්නයක් නැද්ද? මේ අවස්ථාවේ දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. තේ ටික නම් හොඳට විකිනවා. ඔකට අපිත් එක කාලයකදී තියෙනවා උණ කාලයකදී හොඳද අඩු වැඩි වීම වෙනවා. ඒ ඒවට ලෑස්ට් වෙන්න ඕනේ. ඉතින් ලෝකවලද පොලිම තේ ප්‍රමාණය අඩු වීම බලපාන මේ අනිත් සප්ලයි මේ සපයුම් දාමේ තියෙන ප්‍රශ්න බලපානද අද තේ තොගයක් තේ කන්ටේනර් එකක් ඉස්සර දැන් වසර දෙකක ඩොලර් 1500 2700ක් වගේ මුදලක් අය කරපු කන්ටේනර් එකක් දැන් ඩොලර් 8000ක් අය කරපු හතර ගුණයකින් වැඩි වෙනවා. ඉතින් අතන හේතුව තමයි අද සාමාන්‍යයෙන් ඉම්පෝට් එක්ස්පෝට් ට්‍රේඩ් එක ගත්තොත් ලංකාවට කන්ටේනර් එක එනකොට ඒ කන්ටේනර් එකෙන් ආයිත් නැවත බදු ප්‍රමාණයක් වෙන රටවල යනවා. ඉතින් දැන් ලංකාවට ඉම්පෝට් අඩු වුණාම මේ අපිට ලංකාවට මේ ආනයනේ අඩු වුණාම එන ප්‍රමාණය අඩු වුණාම ආයිත් මෙතනින් යන ප්‍රමාණය ඉස්සර 10ක් ආවා 10ක් යන තිබුණ කන්ටේනර් දැන් එන්නේ 2යි 10ම යන්න තියෙනවා. ඉතින් එතකොට මේ අර මිල ස්වභාවික ලෙස වැඩි වෙනවා 2000 8000 කියලා තියෙන ඒ වගේ හේතු නිසා. ඉතින් මුදල් වියදම වැඩි වියදම හැම පැත්තකම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සාපේක්ෂව මිලත් එක්ක සාපේක්ෂව ඉන්න අපේ වාගේ ප්‍රශ්නේ තමයි තර්කේ තමයි ප්‍රශ්නේ තමයි ඊළඟට මේ මිල මෙහෙම තියෙද කියලා. මිල මෙහෙම තියෙන හේතුව දැන් අද මතක තියාගන්න මේ ඇවිල්ලා තාවකාලික මිල වැඩිවීමක් විශේෂයෙන් මේ අවස්ථාවේ විශේෂ එතකොට මේක එක දිගටම රඳාපවත් වෙන ඕන එකක සෙටල්මන්ට් එකක් තියෙනවා. ඒ කියනවා ට්‍රේඩ් එකක හැමදාම ඕන දෙයක් වැඩි වෙන්නත් බෑ. හැමදාම ඕන දෙයක් අඩු වෙන්නෙත් නෑ. ඉතින් මේ වැඩිවීම අපි වැටෙන්නේ නැති වෙන්න කලම තියාගන්න නම් ඒකට අවශ්‍ය ලෙස තේ නිෂ්පාදනයේදී ගුණාත්මකභාවයට විශේෂ අවධානයක් යොමු කරන්න. ලංකාවේ ගත තේ නිෂ්පාදනයේ ගුණාත්මකයේ සෑහෙන ප්‍රතිශතයකින් ගිය වසර 20 තුලාවට අඩු වෙලා තියෙන ගිය අවුරුදු 3-4-5 ධාරාණි පා කියන සෑහෙන ෂොක් එකක්. විශාල ලෙස මිල මේ ක්වොලිටි එක අඩු වෙලා තියෙන මේ දේවල ගුණාත්මක භාවය. ඉතින් ඒක අපිට ඉස්සෙල්ලා මේකට අවධානය යොමු කරගන්න ඕනේ. මොකද ලෝකේ ඕනෑ බාන්ඩ් එකක විකුණන ෂෙල්ෆ් ප්‍රයිස් එකක් තියෙනවා. වෙනද පොලි විකුණන්න පුළුවන් ගාන. ඒක 3 ගුණයකින් වැඩි වුණොත් ඒ ප්‍රමාණය අපි දන්නවද පාංගිරියක් රුපියල් 50 60 පාංගිරියද 180යි. හාල් කිලෝ එක රුපියල් 60 70 80 50 හාල් කිලෝ 250. ඒකට පරිභෝජන ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේකත් ඒ විදිහට ලොකු මිදලකින් වැඩි වුණොත් අර ලෝකයේ අඩුම වතුරට පස්සේ තියෙන අඩුම බාපහනෙතේ ඒකත් පරිභෝජන අඩු වෙන්න පුළුවන්. එතකොට අර ඩිමාන්ඩ් එකට අඩුවීමක් වෙන්න පුළුවන් ලෝකේ. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් කෙටියෙන් ඔබට යමක් සඳහන් කරන්න පුළුවන්ද? ඔව්, දැන් අපි ගත්තොත් උදාහරණයකට ගත්තොත් මේ වසරේදී තේමිල ගත්තොත් ගිය වසරේ
ජූලි මාසෙම මේ ගත්තේ වසරෙන් වසර ගත්තා ගිය වසරේ ජූලි මාසේ අපි මිලියන කිලෝ 25ක් ප්‍රමාණය ලංකාවේ නිෂ්පාදනය කළා තියෙනවා ඒක මේ වසරේදී මිලියන මේ මේ වසරේ ජූලි මාසේ මිලියන 19කට නඩු වෙලා තියෙනවා 19 මාරකට එතකොට ඊළඟට විශේෂයෙන් පහතරට තියෙන නිෂ්පාදනය ගිය අවුරුද්දේ මිලියන 14 මාරයි මේ ජූලි මාසේ දැන් මේ අවුරුද්දේ මිලියන 12යි එතකොට ලෝක ලංකාවේ සම්පූර්ණ තේ නිෂ්පාදනය ගත්තොත් ජනවාරි සිට ජූනි දක්වා මිලියන 159ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ තියෙනවා 135 කින් අඩු වීමක් තියෙනවා. ඒතර මිල වැඩි වීම ගිය වසරේ රුපියල් 622යි මේ මාස 6ට ඇවරේජ් එක ජනවාරි සිට ජූනි මාස දක්වා 2021 මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා ඇවරේජ් 1022යි. 1020 එතකොට 600 නම් 1022 කියන එතන 140 කට ප්‍රමාණය මේ මාස 6ට වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි ගත්තොත් මාසෙන් මාසේ ගත්තොත් ගිය වසරේ ජූලි මාසයේ ඇවරේජ් එක තේ මිල සාමාන්‍ය ලංකාවේ තේ නිෂ්පාදනයේ 585යි. 2022 ජූලි මාසයේ සාමාන්‍ය අගය 1442යි. 585යි 1400 කියන්නේ 225කට වැඩි සත්‍යතාවයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක දැන් මේ දැන් මේ දැන් මේ ඇවිල්ලා මම කියන්නේ ජූලි මාසේ දැන් අගෝස්තු මාසේ ඊයේ ගිය සතියේ තේවෙන්දේසිය මේ සතියෙන් සතියේ තේවෙන්දේසිය මිල වැඩි වෙනවා. එකට ජයන්ත දැක්කත් දැන් පත්‍රවල සහ මේ ටීවී මේ මේ වල සහ මේ රේඩියෝ ස්ටේෂන්ස් වල ගොඩාක් යනවා මේ ඉතිහාසගත තේවිල තේවිල වාර්තා ගත මේ කියන්නේ තේ තේල් කර්මන්ත ශාලාවල සතියෙන් සතියේ එක එක ප්‍රති එක එක වර්ග දංක තේ නිෂ්පාදනය කරන වර්ග 30ක් 32ක් විතර හැම සතියෙම මේ රෙකෝඩ් එක කැඩෙනවා මේ සතියේ කර්මාන්ශාලාවක් මේ රෙකෝඩ් එක අපිට රුපියල් 10 මේ ඉතිහාසයේ ඒ ප්‍රති ඒ තේ වර්ගයකට ලැබිච්ච ඉහළම ඉර ඒ වගේ ගත්තොත් ගිය මාස දෙක තුනේ මේක විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපගේ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් පිළිපදව අපි ඔබටත් ආරාධනා කරනවා ඔබ තේ කර්මාන්තේ නියලී සිටින කෙනෙක් නම් මේ පිළිබඳව ඔබට හොඳ අදහසක් ඇති අපි වැඩසටහනේ කමෙන්ට් එකක් විදියට පළ කරන්න. එතකොට මේ කර්මාන්තේ යෙදිලා ඉන්න අතර හොඳ ෆෝරම් එකක් හොඳ සංවාදයක් අපිට ගොඩනගන්න පුළුවන්. අපි ඉදිරියට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන තේ කර්මාන්තය ගැන සාකච්ඡා කිරීම සූදානම්. අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් TV. Sri Lanka Business TV.